Hi everyone, I'm Chanaki Shara. Today we are going to learn relative clauses. හොඳයි අපි අද ඉගෙන ගන්න යන්නේ relative clauses ගැන. Relative clause එකක් කියලා කියන්නේ ඉංග්‍රීසි වාක්‍යයක් තුල සඳහන් යම් පුද්ගලයෙක්, යම් සතෙක්, එහෙමත් නැත්නම් යම් දෙයක්, යම් ස්ථානයක් ගැන අමතර විස්තරයක් දෙන තවත් කුඩා වාක්‍යයක් කියලා කිව්වොත් නෙවැරදි. ඉතින් මේ කුඩා වාක්‍යයත් ප්‍රධාන වාක්‍යයත් එකිනෙක සම්බන්ධ කරන සම්බන්ධක පද විදිහට අපි භාවිත කරනවා who, whom, whose, which, that, where වැනි පද. සම්බන්ධක පද විදිහට භාවිත වෙනවා. ඉතින් මේ පාඩමේදී අපි ඉගෙන ගනිමු යම් පුද්ගලයෙක් වෙ එහෙමත් නැත්නම් යම් පුද්ගලයින්ව විස්තර කරන වෙනත් ආකාරයකින් කිව්වොත් who යන පදේ භාවිත වන relative clauses සහිත වාක්‍ය. මේ වාක්‍ය කොහොමද අපි කියවලා තේරුම් ගන්නෙ? ඒ වගේම මෙවැනි वाक्य निर्माण करमी कहमद निवरद अदास प्रकाश करानी हावबोध लबगणी खेली मंग उदाहरण वट एनाम नंबर वन द मैन हू लिवस इन दैट हाउस इस अ मेकैनिक द मैन हू लिवस इन दैट हाउस इस अ मेकैनिक कहमद तीरम गणी अपने ए निवसे जीवत्न मिनिसा कार्मिके ए निवसे जीवत्न मिनिसा कार्मिके දින් මෙතනදී රිලටිව් ක්ලෝස් එක විදිහට අපි සලකන්නේ රිලටිව් ක්ලෝස් එක විදිහට සලකන්නේ who lives in that house කියන කොටස. මම මේක වඩා පැහැදිලි කිරීම සඳහා වාක්‍ය දෙකක් විදිහට ඉදිරිපත් කරන්නම්. The man is a mechanic. මිනිසා කාර්මිකයෙක් ප්‍රධාන වාක්‍ය. He lives in that house. ඔහු ඒ නිවසේ ජීවත් වෙනවා. මෙන්න මේ අදහස් දෙක මේ වාක්‍ය දෙක එකතු කරලා තනි අදහසක් විදිහට ප්‍රකාශ කිරීම තමයි රිලටිව් ක්ලෝස් එකක් සහිත වාක්‍යකදී සිද්ධ වෙන්නේ. The man මිනිසා ඔහු කරන දෙයක් එහෙම නැත්නම් කරමින් සිටි දෙයක් කරන්න ඉන්න දෙයක් ගැන අමතර විස්තරයක් කරන එක තමයි relative clause එකෙන් ප්‍රකාශ කරන්නේ right the man are he lives in that house කියන වාක්‍යයේ he වෙනුවට අපි යොදනවා who lives in that house ඒක තමයි relative clause එක විදිහට පාවිච්චි වෙන්නේ ඒක සම්බන්ධ කරනවා the man කියන noun එක ළඟට the man who lives in that house ඒ නිවසේ ජීවත් වෙන මිනිසා හොඳින් මතක තියාගන්න who යන පදය සම්බන්ධක පදයක් විතරයි. හූ යන පදයට අපි සිංහල තේරුමක් දෙන්නේ නැහැ. රිලටිව් ක්ලෝසස් වලදී අපි දන්නවා හූ යන්නේ හූ කියන්නේ කවුද. නමුත් රිලටිව් ක්ලෝසස් වලදී හොඳින් මතක තියාගන්න හූ යන පදයට කිසිදු සිංහල තේරුමක් නැහැ. ඒ හුදෙක් සම්බන්ධක පදයක් පමණයි. ඒ වගේම රිලටිව් ක්ලෝසස් පාවිච්චි කරන්නේ අපි ප්‍රධාන වාක්‍යයේ සඳහන් පුද්ගලයෙක් ගැන අමතර විස්තරයක් ලබා දෙන්න. ඔහු කරන දේක් ඔහු කරමින් සිටි දෙයක් ඔහු කළ දෙයක් ප්‍රකාශ කරන්න. හූ යන පදයේ සහිත රිලටිව් ක්ලෝස් පාවිච්චි කරන්නේ ඒකට. රයිට්. ඒ ප්‍රධාන වාක්‍ය සඳහන් පුද්ගලයා ළඟටම පුද්ගලයාට පසුවම හූ යන රිලටිව් ක්ලෝස් එක තිබිය යුතුයි. හූ සහිත හූ යන පදයේ සහිත රිලටිව් ක්ලෝස් එක තිබිය යුතුයි. The man who lives in that house. ඒ නිවසේ ජීවත් වන මිනිසා. ඉස මිකෙනෙක්. කාර්මිකෙක්. රයිට්. එහෙමයි නිර්මාණය වෙන්නේ වාක්‍ය. ඒ වගේම මේ වාක්‍ය කියවගෙන යන ඔබට තේරෙනවා The man who lives in that house is a mechanic that house is it me that house saha is yana be kriya pada athara that house saha is yana pada deka athara kisidu sambandhayak naha hondin mataka diya ganna kisidu sambandhayak naha relative clause pilibanda honda avabodayak thibena oba dannawa the man who lives in that house e nivase jeevathana minisa relative clause ekak sahita kotasa wenama therum gata yutuyi is a mechanic oh karmike is yana padaya aithi wenne the man kiyana noun ekata hondin mataka diya ganna relative clause එක සහිත කොටස වෙනම අවබෝධ කරගත යුතුයි පසුව ප්‍රධාන වාක්‍ය සමග සම්බන්ධ කරලා එකට තේරුම් ගන්න ඕනේ right දෙවෙනි උදාහරණය මේ විදිහම present tense වලින් ඇති උදාහරණයක් the people who work in our factory are very friendly the people who work in our factory are very friendly අපේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන මිනිසුන් ඉතා මිත්‍රශීලී who work in our factory මේක තමයි relative clause එක වෙන්නේ වාක්‍ය දෙකක් ඉදිරිපත් කරන්නම් තේරුම් ගැනීම පහසුව සඳහා the people are very friendly මිනිසුන් ඉතා මිත්‍රශීලී ප්‍රධාන වාක්‍ය they work in our factory ඔවුන් අපේ කර්මාන්ත ශාලාවේ වැඩ කරනවා අපිට කියන්න ඕන මේ වාක්‍ය දෙක එකතු කරලා තනිය දහසක් විදියට the people මිනිස්සු ඊට පස්සේ අර they work in our factory කියන වාක්‍යයේ they ඉවත් කරලා who යොදනවා who work in our factory මේක භාවිත කරනවා relative clause එක විදියට the people කියන noun එක ළඟට සම්බන්ධ කරනවා මේ who යන පදයේ සහිත relative clause එක the people who work in our factory අපේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන මිනිස්සු are very friendly ඉතා මිත්‍රශීලී right ඊළඟට මම යනවා ප්‍රශ්නයකට simple present tense වලින් දෙන ප්‍රශ්නය do you remember the boy do you remember the boy ඔබට මතකද පිරිමි ළමයව
තවත් වාක්‍යයක් තියෙනවා past continuous වලින් he was playing the guitar at the party ඔහු සාදේ ගිටාරයේ වාදනය කරමින් හිටියා අතීතයේ වෙමින් තිබූ දෙයක් ප්‍රකාශ කරන වාක්‍ය රටාව he was playing the guitar at the party ඔහු සාදේ ගිටාරයේ වාදනය කරමින් හිටියා මට මේ ප්‍රශ්නයත් මේ වාක්‍යයක් දෙක එකතු කරලා තනි අදහසක් තනි ප්‍රශ්නයක් විදිහට අහන්න ඕන යම් කෙනෙක්ගෙන් ඔබට මතකද සාදේ ගිටාරයේ වාදනය කරමින් සිටි පිරිමි ළමයව කොහොමද මං අහන්න ඕන ප්‍රශ්න අනිවාර්යෙන් මුලින් අහන්න ඕන do you remember the boy do you remember the boy ඔබට මතකද පිරිමි ළමයව ඔහු කරමින් සිටි දෙයක් ගැන තමයි අනිත් වාක්‍යයෙන් සඳහන් වෙන්නේ he was playing the guitar at the party මං he ඉවත් කරලා who යදනවා who was playing the guitar at the party ඒක සම්බන්ධ කරනවා the boy ළඟට the boy who was playing the guitar at the party කොහොමද අපි තේරුම් ගන්නේ සාදේ ගිටාරයේ වාදනය කරමින් සිටි පිරිමි ළමයා මම කිව්වා who යන පදයට relative clauses වලදී who යන පදයට තේරුමක් ලබා දෙන්නේ නැහැ කිසිදු තේරුමක් නැහැ do you remember the boy who was playing the guitar at the party සාදේ ගිටාරයේ වාදනය කරමින් සිටි පිරිමි ළමයා ඔබට මතකද තවත් එවැනි ප්‍රශ්නයක් ගන්න what's the name of the girl what is the name of the girl ගැහණු ළමයාගේ නම කුමක්ද she wrote the best article අය හොඳම පුවත්පත් ලිපිය ලිව්වා ආටිකල් එකක් කියලා කියන්නේ පුවත්පත් ලිපියක් එහෙම නැත්නම් සංග්‍රහයකට ලියන ලිපියකට අපි කියනවා ආටිකල් එකක් කියලා she wrote the best article අය හොඳම ආටිකල් එක ලිව්වා මේක past tense වලින් තියෙන වාක්‍ය මට මේ ප්‍රශ්නයක් वाक्य देख एक तो करला थानी प्रश्न आके इधर आना होना होंदम पुआत पतली पीली यू गहन ला में आगे नमक मांगत को मत मांगा हाँ ना व्हाट इज द नेम ऑफ द गर्ल गर्ल नाम नाउ ने कलांगट शी रोट द बेस्ट आर्टिकल की ना वाक्य शी बात करला हु रोट द बेस्ट आर्टिकल शी यू नो बट हु ये देनो हु रोट द बेस्ट आर्टिकल मेरे संबंध करनो द गर्ल की ना नाउ ने कलांगट द गर्ल हु रोट द बेस्ट आर्टिकल को मत अभी तेरुंगा ने හොඳම පුවත්පත් ලිපිය ලියූ ගැහැණු ළමයා the name of the girl who wrote the best article හොඳම පුවත්පත් ලිපිය ලියූ ගැහැණු ළමයාගේ නම what's the name of the girl who wrote the best article හොඳම පුවත්පත් ලිපිය ලියූ ගැහැණු ළමයාගේ නම කුමක්ද ඉතින් ප්‍රශ්නවලදී විවිධ අදහස් වලදී ප්‍රකාශ වෙනවා භාවිතා කරනවා relative clauses මේ විදිහට මේ ප්‍රශ්න දෙකේදීම relative clause දෙක අගට වාක්‍ය අගට තමයි ප්‍රකාශ වුනේ ප්‍රශ්න අගටම තමයි යෙදුනේ. ඉතින් තේරුම් ගන්න යම්සි ප්‍රධාන වාක්‍යයක යම්සි වාක්‍යයක කර්තෘ ගැන නම් අමතර විස්තරය දෙන්නේ relative clause එක බොහෝ විට මුලට එනවා. ප්‍රධාන වාක්‍ය සඳහන් කර්මය වන පුද්ගලයා ගැන නම් අමතර විස්තරයක් දෙන්නේ relative clause එක වාක්‍ය අගට යනවා. ඉතින් අවස්ථාවන් අපි තේරුම් අරගෙන වාක්‍ය නිර්මාණය කළ යුතුයි. තවත් සරල අර්ථ දැක්වීම් දෙකක් සරල අර්ථ දැක්වීම් සඳහාත් මේ වගේ who යන හෙඩි ක්ලෝස් එක පාවිච්චි වෙනවා මම මෙහෙම උදාහරණයක් ගන්නවා an architect is someone who designs buildings an architect is someone who designs buildings මොකද මේකේ තේරුම someone who designs buildings ගොඩනැගිලි සැලසුම් කරන පුද්ගලයෙක් an architect is someone who designs buildings ගොඩනැගිලි ආකෘති කෙනෙක් කියලා කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් කියලා කියන්නේ ගොඩනැගිලි සැලසුම් කරන යම් පුද්ගලයෙක්. ඒකත් වාක්‍ය දෙකක් විතර කඩා ගන්න පුළුවන් අපිට. An architect is someone ගෘහ නිර්මාණ ශිල්පියෙක් කියලා කියන්නේ යම් පුද්ගලයෙක්. He designs buildings. ඔහු ගොඩනැගිලි සැලසුම් කරනවා. මේ වාක්‍ය දෙක එකතු කරනවා. An architect is someone he designs buildings කියන වාක්‍යයේ he වත් කරලා who යදනවා. Who designs buildings? එක සම්බන්ධ කරනවා someone ළඟට. Someone who designs buildings. ගොඩනැගිලි සැලසුම් කරන පුද්ගලයෙක්. යම් කෙනෙක්. An architect is someone who designs buildings. Architect කෙනෙක් කියලා කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් කියලා කියන්නේ ගොඩනැගිලි සැලසුම් කරන යම් පුද්ගලයෙක්. Right? ඒ වගේම තවත් උදාහරණයක්. ඒ වගේම අසල් අර්ථ දැක්වීමක්. A doctor is a person. වෛද්‍යවරයෙක් කියලා කියන පුද්ගලයෙක්. He treats patients. ඔහු රෝගීන්ට ප්‍රතිකාර කරනවා. මට කියන්න ඕන සරල ඩෙෆිනිෂන් එකක් අර්ථ දැක්වීමක් වෛද්‍යවරයෙක් කියලා කියන්නේ රෝගීන්ට ප්‍රතිකාර කරන පුද්ගලයෙක් a doctor is a person අර he treats patients කියන වාක්‍යයේ he වත් කරලා අපි යොදනවා who ඒ සම්බන්ධ කරනවා a person යන noun එක ළඟට a person who treats patients a person who treats patients කොහොමද තේරුම් ගන්නේ රෝගීන්ට ප්‍රතිකාර කරන පුද්ගලයෙක් a doctor is a person who treats patients වෛද්‍යවරයෙක් කියලා කියන්නේ රෝගීන්ට ප්‍රතිකාර කරන පුද්ගලයෙක්. ඉතින් පැහැදිලියද? උදාහරණ කීපයක් ගෙනාවා.
මේ උදාහරණ කීපය ඔබට හොඳින් උපකාරී වෙයි. relative clauses කියලා කියන්නේ මොනවද? කොහොමද relative clause එකක් නිර්මාණය කරලා ඒ ප්‍රධාන වාක්‍යයකට සම්බන්ධ කරලා නිවැරදිව අදහසක් ප්‍රකාශ කරන්න කියලා. ඉතින් තවත් උදාහරණ කීපයක් ගෙනෙන්නම්. මොකද බොහෝ ළමුන්ට අමාරුම කොටස තමයි මේ relative clause එක සහිත වාක්‍ය වාක්‍ය relative clause එක නිර්මාණය කරගන්න එක තමයි අමාරුම කොටස. ඒ කියන්නේ ප්‍රධාන වාක්‍ය සඳහන් පුද්ගලයා හු යන පදයේ සහිත relative clause එකක්. මෙන්න මේ කොටස නිර්මාණය කරගන්න එක ගොඩක් ළමයින්ට ගැටලුවක්. හරි. ඉතින් මම තවත් උදාහරණ කීපයක් ගෙනෙන්නම්. සම්පූර්ණ වාක්‍ය නෙමෙයි relative clause ඒ පුද්ගලයා හු යන පදයේ සහිත relative clause එකක්. මේ එයින් එවැනි කොටසක් එනි ෆ්‍රේස් එකක් අපි කොහොමද සිංහලෙන් අවබෝධ කරගෙන ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නේ? अन्य ए पिल मंद होंद बोध लागू तरह उदाहरण की पैकना फर्स्ट वन द चिल्ड्रन हू लाइक क्रिकेट द चिल्ड्रन हू लाइक क्रिकेट को तेरूंगा मम को मेवन अस्तावल हूँ पद तेरम दिन है द चिल्ड्रन हू लाइक क्रिकेट क्रिकेट टोलट क्या मुदिला राइट उदाहरण द बॉयज हू ऑर्गनाइज द एक्सीबिशन द बॉयज हू ऑर्गनाइज द एक्सीबिशन पास्ट टेंस प्रदर्शन संविधान पिरमिलामोन राइट द मैन हू हैज स्टॉलन हर पर्स द मैन हू हैज स्टॉलन हर पर्स प्रेजेंट परफेक्ट टेंस क्लॉज है रेडी क्लॉज है स्टील सोरा काम करना स्टॉल स्टॉलन पास पार्टिसिपल फॉर्म है द मैन हू हैज स्टॉलन हर पर्स आएगे पसुंबिय आएगे मुदाल पसुंबिय सोरा काम करती बिन मिनिसा Next one, the lady who was standing at the gate. Past continuous වලින් තියෙන්නේ. The lady who was standing at the gate. Gate to ළඟ හිටගෙන සිටි කාන්තාව. Last one, the teacher who is explaining the lesson. Present continuous වලින් තියෙන්නේ. Present continuous මේ දැන් සිදුවෙමින් තිබෙන දේවල් ප්‍රකාශ කරන වාක්‍ය රටාව. The teacher who is explaining the lesson. ලෙසන් කියන පාඩම එක්ස්ප්ලේන් කියන පැහැදිලි කරනවා කොහොමද අපි තේරුම් ගන්නේ පාඩම පැහැදිලි කරමින් සිටින ගුරුවරයා එහෙමත් නැත්නම් පාඩම පැහැදිලි කරමින් සිටින ගුරුතුමිය ඉතින් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කොහොමද මේ පුද්ගලයා සහිත හු යන පදයේ සහිත රිලේටිව් ක්ලෝස් එක නිර්මාණය කරගන්නේ මේ වෙනි ක්ලෝස් එකක් මේන් ෆ්‍රේස් එකක් ඔබට තනියම හදා ගන්න පුළුවන් නම් ප්‍රධාන වාක්‍යයකට ඒක සම්බන්ධ කරලා තනියම නිවැරදි අදහසක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි මම නැවත අර මුලින් සඳහන් කළ උදාහරණ කීපේ පුද්ගලයා සහිත සහ හු යන පදයේ සහිත රිලේටිව් ක්ලෝස් ටික නැවත මතක් කරන්නම් a person who treats patients කොහොමද තේරුම් ගන්නේ a person who treats patients රෝගීන්ට ප්‍රතිකාර කරන පුද්ගලයෙක් someone who designs buildings කොහොමද තේරුම් ගන්නේ ගොඩ නැගිලි සැලසුම් කරන යම් කිසි කෙනෙක් the girl who wrote the best article හොඳම පුවත්පත් ලිපිය ලියූ ගැහැණු ළමයා the boy who was playing the guitar at the party සාදේ ගිටාරය වාදනය කරමින් සිටි පිරිමි ළමයා the people who work in our factory අපේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන මිනිසුන් the man who lives in that house ඒ නිවසේ ජීවත් වන මිනිසා right හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති relative clauses සහිත වාක්‍ය පිළිබඳව ඉතින් මේ පාඩම හොඳින් බලලා කීපතාවක් හෝ බලලා අවබෝධ කරගන්න කිසියම් හෝ ගැට තිබේ නම් පහලින් තියෙන comment section ඉදිරිපත් කරන්න video lesson එක අවසානයේ තියෙන activities තනියම කරන්න translations තනියම ලියන්න මෙවැනි ඉතා සරල බසින් පැහැදිලි කරන English video lessons ඔයාලා ළඟටම ගෙන ගන්න පහලින් තියෙන අතු බාන subscribe button එක click කරන්න අමතක කරන්න එපා ඉතින් ළඟදීම ඊළඟ relative process සහිත පාඩමේ අපි මුණ ගැහෙමු හොඳයි ඉතින් සමුගන්නම් I'll see you soon in another video lesson bye